රටතුල සිය ජනප්‍රියත්වය ඇති කර ගැනීම සඳහා ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පලස්තීනයට එරෙහි ප්‍රහාර එල්ල කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ජනප්‍රියත්වය වෙනුවෙන් කළ යුද්ධයේදී මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 200කට අධිකයි. ඊශ්‍රායෙල් පලස්තීන දේශ සීමාවේ යලි යුදමය තත්ත්වයක් කැවිලී ගිය වසර 7ක් පුරා ගාසා තීරයේ පැවති නිහඬතාව නිම කරමින් විදේශ මාධ්‍ය මෙම දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාව හැඳින්වුවේ ගිලිහෙමින් පැවති සිය ජනප්‍රියත්වය යලි ළඟා කර ගැනීමට අගමැති නෙතන්‍යාහු තැබූ පියවරක් ලෙසයි. දේශපාලන අස්ථාවරත්වයේ දූෂණ චෝදනා ඇතුළු ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි ඊශ්‍රායෙලයේ බෙන්ජමින් නෙතන්‍යාහු ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවමත් නවතා නැහැ. එරට හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු වන ඊශ්‍රායෙල් බිටේනු තරයේ චෝදනා කරන්නේ රජය සිදු කරන මේ ප්‍රහාර වත්මන් නෙතන්‍යාහු රජය සම්බන්ධ ජනතා ආකර්ෂණී ඉහළ දැමීමටගත් උත්සාහයක් බවයි. එමෙන්ම අල් ජසීරා මාධ්‍ය ජාලයේද පෙන්වා දෙන්නේ රටේ සිදුවන ප්‍රචණ්ඩත්වයේ පාලනයට කිසිදු සාධනීය පියවරක් ගැනීමට නෙතන්‍යාහු රජය උත්සාහයක් හෝ දරා නොමැති බවයි. සටන් විරාමයක් වෙනුවෙන් ඉල්ලීම් කළ ලෝක නායකින් අතරට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද අයත්. නමුත් දෙරටේ නායකින් සටන් විරාමයකට සාධනීය ප්‍රතිචාර දක්වා නැහැ. צה"ל עושה זאת היטב. היום הוא חיסל עוד מפקד. Hamas is not asking for a ceasefire either. දෙරට අතර ගැටුම් වලින් මිය ගිය පලස්තීන වැසියන් ගණන මේ වන විට 200 ඉක්මවනවා. ඊශ්‍රායලයේ පවසන්නේ ඉන් 150ක් පමණ හමාස් ගරිල්ලන් බවයි. නමුත් ගාසා වාර්තාවලට අනුව ප්‍රහාරවලින් මිය ගිය 61 දෙනෙකු ළමුන් වන අතර 36 දෙනෙකු කාන්තාවන්. ඊශ්‍රායල් ගුවන් හමුදාවට අනුව ගෙවුන් රාත්‍රියේදී ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර ගණන 65ක් ඊට යුදාවි 110ක් සහ ප්‍රහාරක ජෙට් යානා 62ක් ද යොදාගෙන තිබුණා. එමෙන්ම එහි ප්‍රධාන ඉලක්කය වී තිබුණේ හමාස් සංවිධානයේ මෙට්‍රෝ නම් උමං මාර්ග පද්ධතියයි. නමුත් ගාසා රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඊයේ රාත්‍රියේ කලාපෙන් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. ඒ අනුව ඊයේ රාත්‍රියේ හැඳින්වුණේ ගැටුම් ඇරඹීමෙන් පසුව ගෙවුණු සමකාමීම රාත්‍රිය ලෙසයි. දින කිහිපයක් තිස්සේ අප සමග සම්බන්ධ වූ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් අදත් වත්මන් තත්ත්වය පිළිබඳව මෙලෙස වාර්තා කළා. අද දවස වන විට ගාසා තීරයේ අවට තිබෙන ඊශ්‍රායලයේ නගර බෙරෂේවා, අෂ්කිලොන්, අස්දෝත් යන නගරවලට ඊයේ රාත්‍රිය වෙනතෙක්ම රොකට් මිසයිල් ප්‍රහාර එල්ලුණු බව වාර්තා වුණත් මෙම කිසිදු ප්‍රහාරයක් මේ වන විට එල්ල වෙලා නැහැ. කෙසේ නමුත් අද පස්සරුවේ ඊශ්‍රායලයේ අෂ්ඩොඩ් නගරයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර පලස්තීන ප්‍රහාරයක් එල්ල වුණේ මෙලෙසින්. පීඩිත ජනතාවට බෙදා දෙන සහනමාල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකදී උකුවෙල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකට පහර දුන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරියගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද නිවේදනය කළා. සහනමාල බෙදා දීමේ ලැයිස්තුවට තම ඥාතීන්ගේ නම ඇතුළත් කරන්නයි මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ග්‍රාම නිලධාරීවරිය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ගැටලුව මතුවී තිබුණා. කිසියම් පිරිසක් කළ පහර දීමක් හේතුවෙන් සති දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි වැලිගම ගොයපාන කපුවත් ශ්‍රී විවේකාරාම විහාරාධිකාරී පූජ්‍ය තිත්තගල්ලේ දේවානන්ද හිමි ඊයේ අපවත් වී තිබෙනවා. විහාරස්ථානයේ අසල ගොයපාන ගංගාවේ මසුන් ඇල්ලීම නවත්වන්නේ හිමියන් කළ ඉල්ලීමකින් පසුවයි මෙම පහර දීම සිදු කර තිබුණේ. ත්‍රිරෝදරත සොරකම් කොට ඒවයේ චැසියංක සහ වර්ණ වෙනස් කර අලෙවිකරන ජාවාරමක් කුරුවිට දී වැටලීමට කුරුවිට පොලිසිය අද සමත් වුණා. මතුගම යටදොළ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ අද දහවල් ඇති වූ ගින්නකින් විහාරස්ථානයේ ආවාස ගේට සහ උඩුමහල මුළුමනින්ම විනාශ වී තිබෙනවා. මුතුර්හි සිතාර පාලමාසල සිදු කරගෙන ගිය වැලි ජාවාරමක් වටලා 56 දෙනෙකු සහ උපකරණ රැසක් සිය බහරයට ගන්නට ගුවන් හමුදාව අද සමත් වුණා. ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය නිරීක්ෂණ බලගනේට අයත් බීච් ක්‍රාෆ්ට් B200 ගුවන් යානාවක් මගින් දින ගණනාවක් පුරා සිදු කළ නිරීක්ෂණයක් අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. බස්නාහිර පළාතේ හුදකලාකල ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් මනුස්සත් දෙරණ සහ ඩයලොග් එකමුතුව සංවිධාන කරන වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාන්විතය අද ආරම්භ වුණා. රජේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමද මීට සමගාමීව සිදු කෙරෙනවා.
සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුස අධ්‍යරණ ජාතික ක්‍රියාන්විත ඩයලොග් එක එකතු වෙලා විශාල රතවහන ප්‍රමාණයකින් මේ හුදකලා කරපු ප්‍රදේශ වලට ගිහිල්ලා සරණ වෙන්න අවශ්‍ය වෙලා තියෙන ජනතාවට මේ විදිහට වියලේ ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කිරීම තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. ඒ අනුව ජායල පමුණුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති පෙදෙස්වල ජනතාව වෙනුවෙන් අද වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේ මෙලෙසින්. මනුසද්දරන ඩයලොග් එකමුතුවට අපගේ ප්‍රශංසා මීට සමගාමීව රටපුරා රජයේ රෝහල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනත් මනුසද්දරන සහ ඩයලොග් එකමුතුව අද ආරම්භ කළා. ඒ යටතේ හෝමාගම මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ නිසා මම මනුසද්දරනට ඩයලොග් ආයතනයට තමත් සුසුකත් වෙනවා. මේ අවශ්‍යම අවස්ථාවක අවශ්‍යම භාණ්ඩ තෝරගත් ලබා දෙන්න පිළිපදව. මනුසද්දරන සහ ඩයලොග් එකමුතුව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. अभी प्रवृत्ति का चयन समुगा शुभरात्रि आपका।